ඒට දුන්නේ බිත්තරයක් ඔම්ලට් හදලා කොමඩු ගෙනල්ලා තිබ්බා. ලඩ්ඩු වගේ හැදුවා. මේක හැදුවා අපි කොස්සට තඹලා පොල් දාලා. මේක ඇත්තටම හස්බන්ඩ් හැදුවේ. මේ තියෙන හදපු එක ඒකට ලුණු සීනි හැමදේම දාලා හරිම ආසාවක් තිබ්බ බිරියානි එකක් කන්න මේ මස් මුකුත් නැහැ බිත්තර තිබ්බ එන්න තිබ්බ ಜಾති දාලා බිරියානි එකක් හදුවා මට රයිටර් සලාඩ් එකක් කන්නත් ඕනේ ගෙදර කිරි මුකුත් නැහැ يعني මී කිරි පට්ටි කිරි නැහැ යෝගට් තියෙනවා පිපිඤ්ඤා ගෙඩියක් දාලා ඒකත් හදා ගන්නවා දැන් අපි ෆේත් වගේ යන යන ලෑස්ති වෙලා ඉන්නේ මම උදේ ටිකක් එක්සර්සයිස් කරා ෆිට්නස් විත් පාලි Video එකක් බලාගෙන අතර මේ complete කරන්න බැරි වුණා මේ මොකද shape පොඩ්ඩක් නුරු නුරු ගන්න ගත්ත හින්දා මේ විනාඩි 20ක් විතර මං exercise කරා ඊට පස්සේ දැන්නම ලෑස්ති වුණා faith ව ගන්න යන්න ඕනේ දැන් ගෙදර ආවා රයිටර් සලාඩ් එක හදන්න කියලා හදුවේ මේ ගොළු පිපිඤ්ඤා කන්න හරි ආසයි. නංගි පිපිඤ්ඤා කෑලා කනවා අක්ක පිපිඤ්ඤා. ලුණු ගම්මිරිස් යෝගට් එකෙන් බාගකුයි දෙනියම් බොජට්ටුකුයි දාලා අමු මිරිස් දානවා මම වෙන්දට තින මේ ගොල්ලන්ට කන්න හදනකොට දාන්න බැහැනේ තාඹ එහෙම දාලා එහෙම හදන්නේ මට දැන් හබිස්සිය හින්දා මම අමු මිරිස් එක වෙනම පත් කනකොට කනවා මොකදෝනි මේ ඇඟ සෝදනවා මේ එයාට කෑම එක බෙදුවා like the food What's this salad? Raita salad. Raita salad. It's mommy's own version. Try to not to spill. You can clean later, it's okay. Thank you, Jesus, for food. Yes. That's very tasty.
very tasty. Life vlog එකක් අරගෙන එන්න කියලා හිතුවා. මොකද මම පොඩ දවසකට පස්සේ පොඩි විශේෂ කෑමක් හැදුවා. ඉතින් ඒ කෑම එක හදන එකත් මේ වීඩියෝ එකට මම ඇතුල් කරන්න කියලා හිතුවා. ලොකු දෙයක් නෙමෙයි හැදුවේ. මට දැන් දවස් 3-4 වින්දරේ ඉඳන් ආසාවක් තිබ්බා. මේ අපේ ලොකු දෝනියලි සෙල්ලම් කරනවා. ආසාවක් තිබ්බා බිරියානි එකක් කන්න. තර තිබ්බා හින්දා මම හිතුවා බිත්තර වලින් බිරියානි එකක් හදනවා කියලා. මොකද මම එකපාරකුත් ওই විදියටම බිරියානි කන්න හිතලා එදත් මුකුත් නැහැ මස් මාළු මුකුත් නැහැ ගෙදර. බිත්තර විතරයි තිබ්බේ මම බිත්තර වලින් බිරියානි එකක් හැදුවා. ඉතින් අදත් ඒ විදියටම කරේ. ಜಾති ඉතින් ඕගොල්ලන්ට ඒත් මේ පෙන්වන්නේ තියෙන දේවල් වලින් මම හැමදාම එහෙමනේ තියෙන දේවල් වලින් කොමාරි රසට හරි ගස්ස ගන්න දෙයක්. ඉතින් ඒක හිඳයි මේක පෙන්නුවේ. ඉතින් ওই විදියට තමයි බිරියානි එක හදාගත්තේ. ලොකු දුවත් කෑවා. ආසාවෙන් කෑවා. හරිම very tasty කියලා කෑවා. දැන් එයා මේ ඉලිය සෙල්ලම් කරනවා. මේ බයිසිකල් පදිනවා. Are you riding your bike? Yes. I think video එක ගොඩක් දිගට අරගෙන යන්නේ නැහැ. මොකද මම සබ වීඩියෝ එකක් කරා ක්ලෝ ඩයිපර්ස් සම්බන්ධයෙන්. ඒ වීඩියෝ එක දැන් කරලා ඉවරුනේ. අපිට දැන් කරන්ට් එක නැහැ. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න කියලා තමයි හිතුවේ. ඊට පස්සේ හවස් පරුවට තියෙන ඉතින් වීඩියෝ එඩිට් කරන වැඩේ. අද දවසේ මේ ටික කරගෙන ඕගොල්ලන්ට හෙට දවස් වෙනකොට එක්ක මේ වීඩියෝ එක නැත්තම් ක්ලෝ ඩයිපර්ස් වීඩියෝ එක තමයි අරගෙන ඉන්නේ. තව වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න තියෙනවා. දැන් මේ එකම ඇඳුමෙන් සේරම වීඩියෝස් රෙකෝඩ් කරන එක හරිය නෑනේ නේද ඕගොල්ලෝ බලනවාද? හැමදාම එකම ඇඳුම අඳින්නේ. ඉතින් මෙහෙම තමයි මම ගෙදරට ඇත්තටම මම හරි ආසයි ටිකක් extra large ලොකු t-shirts එක ඉස්සරිනම මගේ තිබ්බ ආසාවක් මම අර ඇඟවටම හිර වෙන්න අඳිනවා අඩුයි t-shirts විශේෂයෙන් ඉතින් මම හරි ආසයි මේ men's t-shirt ලොකු size එකේ වහෙම අඳගෙන ඉන්න ඉතින් මට ඒ වගේ ලොකු t-shirts තුනක් තියෙනවා දැනට ඉතින් ඔය තුන roll කර කර තමයි අඳින්නේ ඉතින් සමහරට හැම වීඩියෝ එකෙම එකම ඇඳුම ඇඳගෙන කරන්න දෙයක් නැහැ. බයික් එකේ බබාලව ගන්න යනකොට මට හරි පහසුයි මේ වගේ ලෙගින් එකක් ඇඳලා ටිකක් දිගට ලොකුවට ටී-ෂර්ට් එක ඇඳහම එතකොට ඉතින් ඇඟ එහෙම එහෙම නැත්තම් ඕකත් බලනවනේ මිනිස්සු ඇඟ පෙනෙයි කියයි පස්ස පෙනෙයි කියයි අරවා මේව කතන්දර ගොඩන්නේ. ඉතින් කතන්දර අහන්න නැති තරමට ඉන්න එක ඇඟට ගුණයි. ඉතින් ඒ හින්දා බොහොම ලේසි ඇඟ වැහෙන්න එහෙම ඇඳගෙන යනවා. මේ පේනවනේ මේ අතුත් වෙන ලොකු ඉන්නේ. ඉතින් දැන් ඊළඟ වීඩියෝ එකත් මේ අඳුම ඇඳගෙන කරොත් ඉතින් හරි දැන් බෝරින් වෙයි ඔයගොල්ලන්ට. එහෙනම් මේ වීඩියෝ එක අද රෙකෝඩ් කරන්න නැහැ. නමුත් තව වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න තියෙනවා. මට ලේසි එක දිගට ටොපික්ස් ටික ලෑස්ති කරගෙන එක දිගට රෙකෝඩ් කරන එක මට ලේසි. ගොඩක් වෙලාවට මම එහෙම තමා කරන්නේ. ඒ කියන්නේ දැන් ඩේ ඉන් ද ලයිෆ් vlog එකක් වගේ නම් එහෙම කරන්න බැහැ නිතේ ඒ ඉන්න විදියටමනේ පෙන්වන්නේ. නමුත් මොන හරි විශේෂ මාතෘකාවල් ගැන මම වීඩියෝස් කරනවා නම් ඉතින් කොහොම හරි ටොපික්ස් ටික ලෑස්ති කරගෙන කරුණු ටික ලෑස්ති කරගෙන එක දිගට මට බබාලා නිදාගත්ත වෙලාවකට හරි එහෙම ෆ්‍රී වෙලාවක් අල්ලලා මම එක දිගට රෙකෝඩ් කරනවා. ඔය විදිහට තමයි ඉතින් වැඩ ටික කරගන්නේ. ඉතින් අද ගෙනාවේ පුංචිම පුංචි ඩේ ඉන් ද ලයිෆ් vlog එකක්.
එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එනම් පරිස්සමෙන් ඉන්න.